ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ කොහොමද ක්‍රිකට් දියුණු කරන්න කියලා? පළවෙනි එක තමයි ක්‍රිකට් වලින් ක්‍රිකට් වලට තියෙන මේ දේශපාලන ඇඟිලි ගැහිම නතර කරන. ඇත්තටම ගත්තොත් ක්‍රිකට් විතරක් නෙමෙයි අපේ ලංකාවේ හැම ක්‍රීඩාවක්ම දැන් දේශපාලන ඇඟිලි ගහලා ක්‍රීඩාව කුණු කරලා නැති කරලා තියෙනවා. ඉතින් ක්‍රිකට් වලට ඒක විශේෂයෙන් බලපානවා. ඒත් ඔබ දැක්ක පෞගේ ඉතිහාසයේ පුරාවටම දේශපාලන ඇඟිලි ගැහිම වල බරපතලකම්. ඉතින් මේක වෙනස් කිරීම සඳහා වෙච්ච ක්‍රිකට් සඳහා වෙච්ච පනතක් හදන්න කමිටුවක් පත් කරා. හිටපු ශේෂාද කරන විනිසුරු විනිශ්චකාර චිත්‍රසිරි මහත්මයාගේ මූලිකත්වයෙන් ඉතින් වාර්තාවත් ඉදිරිපත් කළා. දැන් ගොඩක් කල් වෙනවා. හැබැයි හරිම් ප්‍රනාන්දුල තාම ඒක ක්‍රියාවට නැගුවේ නැහැ. දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් වෙනවා. ඉතින් අපි ආණ්ඩුවට හරින්ලට බල කරනවා ඒ කමිටුවෙන් ඉදිරිපත් කරපු වාර්තාව මත පදනම් වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් බෝඩ් එක පත් කිරීම පිළිබඳවත් ඒ ක්‍රිකට් වලින් දේශපාලනය ඉවත් කිරීම සඳහා වෙච්ච ඒ පනත් කෙටුම් පත ඉක්මනින් ගේන්න වෙන වෙන කතා කියන්නේ නැතුව නිසා අපි අපේ පාලනයක් ඇතුලේ රටක ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. මොකද කායික මානසික සෞඛ්‍ය වර්ධනය මත තමයි රටේ ජනතාවගේ නිෂ්පාදනය ඉහළ දාන්න පුළුවන් වෙන්නේ. නිසා අපි තා පැහැදිලිව අපේ ක්‍රීඩා ප්‍රතිපත්තියේ අපි නොසියලුම ක්‍රීඩා දේශපාලනයෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යන අවශ්‍ය කරන වටපිටාව නීති අපි ගෙනල්ලා ඒවා පැහැදිලිව ක්‍රියාත්මක කරලා ඔය ක්‍රිකට් පාලක ක්‍රිකට් එකත් දේශපාලනයේ මුදව ගන්නවා. එතකොට ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවය අනුව ඒ හැකියාවන් පෙන්වන්න පුළුවන්. ඒක රටට ජාතික අභිමානයක් ගෙනත් දෙන්න පුළුවන්. අපේ ප්‍රතිපත්තිය ඒකයි. හරින්ලට අපි කියනවා හැකි ඉක්මනින් දැනට ඉදිරිපත් වෙලා තියෙන චිත්තසිරි වාර්තාව මත පදනම් වෙච්ච පනත ගෙනල්ලා සම්මත කරන්න ඇඟිලි ගහින් නතර කරන්න. ඒ වගේම අහනවා මේ ඔබගේ ආණ්ඩුවක් යටතේ ඕපන් බැට්ස්මන් සුනිල් හඳුන්නේ නැතිද, මැද පෙළ ගහන්නේ ලාල් කාන්තද කියලා, ඔබතුමා කැමතිද ඒකට ප්‍රතිචාර දක්වන්න? අපි අවශ්‍ය අය අවශ්‍ය විදියට බැට් කරනවා. පන්දු රකින්න ඕනි අය පන්දු රකින්නවා. එස් මොකද්ද තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ ජාතික ජන බලවේගෙ ඉන්නවා. ඒ දක්ෂතාවයන් අපි දැන්ටමත් පෙන්වලා තිනවා. අපි ආණ්ඩු බලය ගත්තම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන සියලුම ක්‍රීඩකයන් දක්ෂව ක්‍රීඩා කරනවා.